අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහානි මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවති සිරස්තල වෙත අලුත් පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ගැනවීමේ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි රනිල් යයිදෝ නොයයිදෝ ජාතික ලයිස්තුවේ හිමිකරු කවුද සිරිකොත උණුසුම් කොරෝනාවෙන් වැසුණු ලංකාපුර රාජ්‍ය ආයතන පහක් යලි රාජකාරියේ කොරෝනාව තුරන් කළා යයි කියු නවසීලන්තයෙන් කොරෝනා පොකුරු මතුවෙයි මුලින්ම දේශීය පුවත් නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ කැඳවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා ඒ අනුව නවවන පාර්ලිමේන්තුව ලබන 20 වෙනිදා පෙරවරු 9:30ට රැස්වීමට නියමිතයි පසුගිය මැතිවරණයෙන් තෝරාපත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන මංගල සභා වාරයයි මේ අනුව ලබන 20 වෙනිදා පැවැත්වෙන්නේ ජනාධිපතිතුමා වෙනුවෙන් ජනාධිපති ලේකම් අචරි පීබී ජයසුන්දර මහතා මෙම ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැවරී ඇති බලතල අනුවයි ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. මේ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත්වන බව සහ නව අමාත්‍ය මණ්ඩලය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර තිබෙනවා. මේ අතර නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 19 වෙනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘති අධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ වන විට රැස්වී සිටිනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එක්සත් ජාතික පක්ෂ කෘති අධිකාරී මණ්ඩලය රැස්ව සිටින්නේ. පක්ෂ නායකත්වයේ සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳ මෙහිදී අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙනවා. පක්ෂයේ ජේෂ්ඨයින් රැසක් සහභාගී වී සිටින මෙම රැස්වීමේදී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි එම වාර්තා සඳහන් කරන්නේ. මෙතර එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයින් ඊයේ දිනේදීද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වුවද අවසන් තීරණයක් ගැනීමට හැකි වූයේ නැහැ. තීරණයකින් තොරව අවසන් වූ එම සාකච්ඡාව අවසන් වී පැය 24ක් ගත වීමටත් පෙරයි අද දිනේදී මෙම රැස්වීම පැවැත්වෙන්නේ. මෙහිදී පක්ෂ නායකත්වයේ සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නොහැකිව හොත් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම රැස්වීමට සහභාගී වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයින් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. අද මොකද වෙන්නේ? අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී. අද තීන්දුවක් ගන්නවද නායකයා මර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය? ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අදත් කල් මරනවද කොහොමද? නේ ඉතින් අද බලමු අපි පොඩ්ඩක් ඉන්නකෝ. අද අවසාන දවසර කියලා තමයි කියන්නේ නේ එහෙමද? අද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ප්‍රධානතාවට මේ රැස්වීම මේ ප්‍රශ්නේ. දැන් මැතිවරණ කොමිසම තීරණයක් ගනී නේද ඔබතුමාලා අද නම දුන්නේ නැතුනොත්? මම හිතන්නේ මේක මැතිවරණ කොමිසමයත් එක්ක අපි සාකච්ඡා කරලා කරගන්න පුළුවන් ඒකේ වහුණක් වෙන්නේ. ඒ වගේම කරු ජයසිරි මහත්මයා දැන් නායකත්වයට මොකක් හරි පත් වෙන්න සුදුනමක් තියෙනවා. නැහැ එහෙම එකක් දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලේ ගියාට පස්සේ තමයි දැනගන්නේ. දැන් කරු ජයසිරි මහත්තයා අද එයිද මෙහෙද? එතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලේ නෑ නෑ දැන් එතුමට චෝදනා කරලා තියෙනවා වජිර මහත්තයා අපේ ප්‍රශ්න අපි විසඳ ගන්නම් කියලා. මේ ඉතින් අහගන්න ඕනේ ඒ වජිර මහත්තයා දැන් අහන්න ඕනේ. नायक එකම මේ නායකයා එකපාරට මේ පත්තෙන්නේ පක්ෂේ කතා කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලය අද කෘත්‍යාධිකාරී මණ්ඩලය ප්‍රථම වතාවට අපි කතා කරන්නේ මේක අද බලමු ඉතින් ලංකාපුර රාජ්‍ය ආයතන පහක සති දෙකකට පසු රාජකාරී කටයුතු සඳහා අද විවෘත කෙරුණා. මේ වන විට මෙරටින් හඳුනාගත් කොරෝනා සාධිතින් සංඛ්‍යාව 2882ක් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග එම කාර්යාල පරිශ්‍රය සහ අවට තවත් රාජ්‍ය ආයතන පහක් වසා දැමුණා. PCR පරීක්ෂණ වලින් තහවුරු වුණේ නැවතත් කිසිවෙකුටත් රෝගය වැළඳී නොමැති බවයි. එය තහවුරු වීමත් සමගයි අද දිනේදී ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අමතරව ලංකාපුර ප්‍රාදේශීය සභාව, සමෘද්ධි බැංකුව, මහජන බැංකුව සහ තැපැල් කාර්යාලය විවෘත කෙරුණේ. අවට වෙළඳ සැලද විවෘත කෙරුණා. මෙම විවෘත කිරීම සිදු කෙරුණේ මහා සංඝයා වහන්සේගේ පිරිත් සජ්ජායනයෙන් අනුතුරුවයි. गाया नीरमणि
මෙම ආයතන වෙත පැමිණෙන ජනතාව තම සේවාවන් ලබා ගැනීමේදී පුද්ගල දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු වෙනවා. එසේම රාජකාරී කටයුතු අවසන් වීමෙන් පසුව ආයතනවල රැඳී නොසිට වහම නිවෙස් බලන ලෙසයි ලංකාපුර ප්‍රාදේශීය ලේකම් WMJ කරුණරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2882 දක්වා ඉහළ ගියද ප්‍රතිකාර ලැබමින් පසු වන්නේ රෝගීන් 225 දෙනෙකු පමණයි. රෝගීන් 2646 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. සැක සහිතව වෛද්‍ය විමර්ශන යටතේ රෝහල්වල සිටින රෝගීන් සංඛ්‍යාව 48ක්. කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පාලනය කර තිබූ නව ශ්‍රීලන්තයෙන් නව ආසාදිතයන් පුකුරක් වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24ට නව ආසාදිතයන් 12 දෙනෙකු හමු වී ඇති බවයි නව ශ්‍රීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් නිවේදනය කරන්නේ. එම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් 38 දෙනෙකු මෙම විටත් නිරෝධායන සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වුවද ඊයේ දිනේදී එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරය වසා දැමීමටයි බලධාරීන් කටයුතු කළේ. कोविड-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 2,69,109 දෙනෙකුට ආසාදනීය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,39,20,566ක්. වෛරසය ආසාදනීය වීමෙන් මරණ 7,57,448ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. බ්‍රසීලිය තුල වෛරස පාලනයට තමා නිවැරදි පියවර ගත් බව එරට ජනාධිපති ජෙර් බොල්සනාරෝ පවසනවා. එරට පළමු ආසාදිතයා පෙබරවාරි මාස අගදී වාර්තා වූද මාස 3ක් ඇතුළත මරණ සංඛ්‍යාව 50,000 ඉක්ම වූවා. කෙසේ වුවද මරණ සංඛ්‍යාව ලක්ෂය පසු කිරීමට ගත වුණේ තවත් දින 50ක් පමණයි. ඊයේ දිනේදී පමණක් එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,301ක්. මේ අතර බ්‍රසීලිය සිට චීනයේ ෂෙන්සෙන් නගරයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා වෛරසය අන්තර්ගත බවට අනාවරණය වී තිබෙනවා. මේ වන විට ඊට අදාළ සියලුම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර වෛරස ව්‍යාප්තියක් සිදු වීමට කිසිදු ඉඩක් නොතවන බවයි බලධාරීන් පවසන්නේ. ඊයේ දිනේට පමණක් චීනයෙන් නව ආසාදිතයන් 19 දෙනෙකු හමු වූ බව එරට සෞඛ්‍යාංශ ප්‍රකාශ කළා. ගත වූ පැය 24ට පමණක් දකුණු කොරියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 103ක්. ඉන් 85 දෙනෙකුම කොරියානු ජාතිකයන්. ඒ සමගින් සෝල් අගනුවර තුල පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. කෙසේවද එරට ක්‍රිස්තියානි දේවස්ථාන පාසල් හා වෙළඳපොළ කිහිපයකින් නව ආසාදිත පොකුරු වාර්තා වී තිබෙනවා. ලතින් ඇමරිකානු කලාපයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදු වූ රට බවට පෙරු රාජ්‍ය පත්ව තිබෙනවා. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 105 ඉක්ම වීමත් සමගම නැවත වරක් රට වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. පෙරු රාජ්‍යයේ ප්‍රාන්ත පහකින් පමණ නව ආසාදිතයන් වාර්තා වීමත් සමග මහජන එක්රැස් වීම තහනම් කර තිබෙනවා. එරට ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 25කම වසා දැමීමේ නීති දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රසීලයට සහ චිලි රාජ්‍යයට පසුව ලතින් ඇමරිකානු කලාපයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව පෙරු රාජ්‍යයෙන් වාර්තා වන අතර එරට කොරෝනා මරණ අනුපාතය ලක්ෂයකට 78ක් වනවා. කොරෝනා වසංගතයත් සමග අනවසර සංක්‍රමණිකයන් පිළිබඳ වෙරළපඩ ජනතාව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධාරණය කරනවා. කල්පිටි ආශ්‍රිත මුහුදු තීරයේදී නීති විරෝධීව ඉන්දියාවෙන් රැගෙන බීඩි කොළ කහ සහ කේරළ ගංජා ආදිය ආරක්ෂක අංශ මගින් පසුගියදා තඩංගුවට ගැන්නා. ඉදිරියටත් මෙවැනි ද්‍රව්‍ය රැගෙන කොරෝනා ආසාදිතින්ද පැමිණිය හැකි බැවින් විශේෂයෙන් වෙරළබඩ දීවර ජනතාව සැලකිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරෙන්නේ. ලංකාවේ දැනට COVID-19 අවදානම තත්ත්වයේ යම් තරමකට පහව යමින් තිබුණත් අසල්වැසි ඉන්දියාව තුළ රෝගීන් සහ මරණ විශාල වශයෙන් වාර්තා වීමේ හින්දා අපි ඒ අවදානමට ලක් වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පදිංචි දීවර ප්‍රජාව සහ අනිකුත් ප්‍රජාව ඉන්දියානු ප්‍රජාව සමග ගනුදෙනු කිරීම පහුගිය කාලයේ පුරාවටම ආරක්ෂක අංශකින් අත්අඩංගුවට ගැනීම සහ අනාවරණය කර ගැනීම රාශියක් කරනු ලැබුවා. අපි වෙරළබඩ ප්‍රදේශවල පදිංචි ප්‍රජාවගෙන් සහ විශේෂයෙන් දීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ ප්‍රදේශවලට සංක්‍රමණය වන විදේශිකයින් ඇතුළු පිරිස් පිළිබඳ ඉතාම අවධානයෙන් කටයුතු කරන් යම් විදිහකින් තමන් අඳුනන්නේ නැති හැමත් නැත්නම් විදේශ පිරිසක් යයි සැකහිතන පුද්ගලයා ආවොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට සෞඛ්‍ය බන්ධාරි කාර්යාලයට මහජන සෞඛ්‍ය පරිශ්‍රයට දැනුම් දීමට කටයුතු කරන් තමන්ගේ නිවසියන් හෝ සමාජිකයන් මේ වගකීම ඉතා නිසියාකාර ඉටු කරන්න කියලා අපි ඉල්ලනවා. විශේෂයෙන්ම මේ වගකීම පැහැර හැරියොත් ප්‍රථමයෙන් තමන්ගේ ප්‍රජාවත් ඊට පස්සේ මුළු රටමත් COVID-19 අවධානමට නැවත වරක් ලක්වීමේ හැකියාව තියෙනවා කියන එකත් ඔවුන්ට අවධාරණය කරනවා. පළමුවෙනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපටවලදී රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගෙන තිබෙනවා. රටවල් 100කට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට දහසකට ආසන්න සංඛ්‍යාවක් අතරිනුයි ඔහු මෙම සම්මානය හිමි කරගෙන තිබෙන්නේ. ඒ චතුර ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ වන් බ්ලඩ් කෙටි චිත්‍රපටයේ රංගපෑම වෙනුවෙනුයි.
පියපුතු සබත්තාව පිළිබඳ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක් ලෙසයි මෙම චිත්‍රපටය හැඳින්වෙන්නේ. එය මීට පෙරද ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල කිහිපයකම අවසන් වටේ නිර්මාණ අතරටද එක්ව තිබුණා. යහපත් සෞඛ්‍ය සේවාවක් රට පුරා ඇති කිරීමට කැපවීමෙන් ක්‍රියාකරන බව ඇමතිනි පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. යලිත් වරක් සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව රත්නපුර ඓතිහාසික මහසමන් දේවාලයේ පැවති ආශිර්වාද පින්කමකට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ. මේ රට නැගිට්ටෝ ගන්න තියෙන්නේ අපිට යම් යම් මංශ ගණනාවක්. ඉතින් විශේෂයෙන්ම මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ යම් පැටලිලි සහගත තත්ත්වයක් තියෙන අමාත්‍යංශයක්. තියෙන අමාත්‍යංශ වලින් කරන්න අමාරුම අමාත්‍යංශය තමයි කටයුතු කරන්න ඉතිහාසය පුරාවට. මං හිතනවා යම් කිසි විදිහක මම මිනිසුත් එක්ක කටයුතු කරන ආකාරය පිළිබඳව වෘත්තීය සමිතිවල විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ ජීවිත කාලේ මම කාටවත් හිංසාවක් වචනකින්වත් එහෙම කරලා නැහැ හැමදෙම. හැබැයි මම බොහොම සන්තෝෂ වෙනවා. අපිට පුළුවන් වුණා මුළු ලෝකයටම ආදර්ශයක් වෙන්න හැමදෙම මේ මහ පොළොවේ මේ සමාජයේ කොරෝනා රෝගයෙන් රට බේරගන්න අපට පුළුවන්කම ලැබුණා. ඒක ලෝක ආදර්ශයක්. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඉඳලා අප සියලු දෙනාගේම කැපවීමේ ප්‍රතිඵලයක්. උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩසටහන වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. මැතිවරණයට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ නියමයට අනුව මෙම වැඩසටහන අතරමඟ නතර කෙරුණා. ඒ අනුව ලබන මාස පළමු වෙනිදා සේවයට වාර්තා කළ යුතු බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය නොවැම්බර් මාසයේ තුරයට පත්ව සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළා. රැකියා 50,000ක් වෙන් කෙරෙනුයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහායි. ඉතිරි රැකියා ලක්ෂයට සුදුසන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ලබන පවුල් වලින්. උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා සුදුසන් තෝරා ගැනීම පසුගිය පෙබරවාරි මුල් සතියේ ආරම්භ කළා. අඩු ආදායම් ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකායක් ස්ථාපනය කෙරුණා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිලිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ඒ පොතත් සමගින් ස්වාධීන රූපහණි මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.